හයි ඉතින් ඔන්න දැන් ඉතින් මම කවුද කින්ද මන්ද අද මාත් එක්ක ඉන්නේ කියලා ඔයාලා අඳුනලා දෙන්න ඕනේ දැක්ක ගමන් මේ කෙල්ලව දන්නවා ඔන්න යොහානි අද අපිත් එක්ක ඉන්නවා හයි අයබෝන් අයබෝන් ඉතින් ඔන්න ශා ලේඩිස් ෆස්ට් එක අද යොහානි එකතරා ඉන්න ඉතින් යොහානි ඔයාගේ අලුත්ම ඇල්බම් එක කෙල්ල ගැන පොඩක් කතා කරමු කෙල්ල මගේ අලුත්ම ඇල්බම් එක මේ දැන් රිලීස් කරා ඒකේ සින්දු 14ක් තියෙනවා 11ක් සිංහලෙන් තුනක් ඉංග්‍රීසියෙන් ඔයගොල්ලන් දැන් ගිහලා බලන්න පුළුවන් ටයිටල් ට්‍රැක් එකේ නම කෙල්ල මං ඇහුවා මං මේ TikTok එකකුත් කරලා තියෙන කෙල්ල සොංග් එකට මේ කෙල්ල සොංග් එක ගැන ගන්නකොට යහනි කියන්න ඕනේ ඒකේ කතාවක් තියෙනවා නේද කෙල්ල සොංග් එකේ මොකක්ද ඒ කතාව ඒ කතාව ඒක කියන්න මුළු සින්දුම අහන්න ඕනේ අහන්න ඕනේ හැබැයි මට මේ මගේ ඇල්බම් එක කරනකොට හිතුණා මේ ගර්ල්ස් ලට මොන හරි කරන්න ඕනේ කියලා මමත් කෙල්ලෙක් වත් කෙල්ලෙක් ඉතින් අපිට මේ සින්දු 14ම ඇත්ත කතා ට්‍රූ ස්ටෝරිස් වලින් තමයි මේ ඔක්කොම හැදිලා තියෙන්නේ මුළු ඇල්බම් එකම කම්පෝස් කරේ මම ලිරික්ස් කරා ලිලංජන් සෙනවිරත්න සහ ආසිරි පෙරේරා ප්‍රොඩක්ෂන් කරා පසන් තිබ්ෂි ෂෙනා සහ ලහිල් පෙරේරා ඉතින් මේ ඔක්කොගෙම තමයි කෙල්ල හැදිලා තියෙන්නේ කෙල්ල හැදිලා තියෙන්නේ යොහානි දැන් කෙල්ලෝ ගැන කතා කරනකොට ලංකාවේ තියෙන අර සොසයිටි එක වෙනස්නේ දැන් සාමාන්‍ය ලංකාවේ ගෑනු ළමයට අවස 6න් පස්සෙත් පාර බහල යන්න බෑනේ අන්න කතාව ඒක හැබැයි වෙන රටවල වල ගත්තාම හරි ෆ්‍රී එකේ ගෑනු ළමයට ඕන දෙයක් කරගෙන පාර තොට යන්න මේ දේවල් කරන්න පුළුවන්කම තියෙනවා ලංකාවේ මේ තියෙන தත්ත්වය හොඳයිද ගෑනු ළමයට ඒ වගේ தත්ත්වයක් තියෙන එක ලංකාවේ මං කියන්නේ එහෙම මං හිතන්නේ රට ප්‍රශ්න නැහැ හැමදාම ඒ වගේ තමයි එහෙමයි يعني කොයි රටෙත් එහෙමයි කියලා දෙවන් කියනවා එහෙම ප්‍රශ්න නම් තියෙනවා මම දැකලා තියෙනවා අහලා තියෙනවා ඉතින් ඒක ලංකාවට විතරක් නෙමෙයි මං හිතන්නේ තියෙන්නේ ඒක ඉදිරියේදී වෙනස් වෙයි කියලා හිතනවා ගොසිප් ගත්තට පස්සේ දැන් හරියට මේ ගොසිප් හදනවානේ කට්ටියට සාමාන්‍ය මේ මම දැකලා තියෙනවා යොහානි නම් මේ ගොසිප් වලට කිසිම රිප්ලයි එකක් දෙන්නේ නැහැ නැතිං වගේ මට වැඩක් නැහැ ඔයා මොනවද කිව්වත් ඔව් නේද එහෙම තමයි එහෙම තමයි ඒ කියන්නේ ගොසිප් ගණන් ගන්නේ නැද්ද ගොසිප් ගොසිප් ගණන් ගන්නේ ඒ කියන්නේ මට ඔයා කියන්නේ කවුරුරි බනිනවා නම් ඔව් දැන් කමෙන්ට්ස් දානවා අපි දැකලා තියෙන ෆොටෝ එකක් දැම්මත් එහෙම කමෙන්ට්ස් දානවා ඒ වගේ දේවල් තියෙනකොට ඉතින් හැමෝටම වෙන දෙයක් මම හිතන්නේ මට විතරක් නෙමෙයි බලන් ඉන්න අයටත් ඒක වෙනවා ඇති ඒක නවත්තන්න බැහැ නවත්තන්න පුළුවන් ඔයා ඒක හිතන එක ගැන නවත්තන්න ඕන කියලා හිතියම ඔව් ඒතරට තමාගේ අරමුණට යන්න මම හිතන්නේ ලේසි නෑ ලේසි වෙනවා ඉතින් යොහානි කියන්නේ එහෙම තමාගේ අරමුණට ආව කෙනෙක් යොහානි ඔයාලට විශ් කරනවා ෂා FM අපි තවත් අලුත්ම අලුත් ඇල්බම් එකක් එක හම්බ වෙන්න පුළුවන් වෙන්න කියලා ඒ වගේම මේ ඇල්බම් එක ලංකාවේ මේ ලෝකෙම හිට් එකක්ම වෙන්න කියලා විශ් කරනවා thank you so much thank you so much